සුබ දවසක් වේවා අදනම් මේ තාත්ති පුතේදුවේ. ඔබට මට දවසක තියෙනවා සුවිශේෂී කැඳවීම. මොකද්ද මේ සුවිශේෂී කැඳවීම? දෙවියන් වහන්සේත් එක්ක බද්ධ වීමේ කැඳවීම. එතකොට දැන් ඔබම අහලා බලන්නට ඕනේ ඔබයි මමයි මේ දෙවියන් වහන්සේත් එක්ක දවසකට කොච්චරක් බැඳෙනවද? උන්වහන්සේත් එක්ක කතා කරන අවස්ථාවන්, උන්වහන්සේත් එක්ක ඇවිදින අවස්ථාවන්, උන්වහන්සේත් එක්ක ඉඳගෙන ඉන්න අවස්ථාවන්, උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරන අවස්ථාවන්, උන්වහන්සේට ඔබව මේ පුරවන්නේ ඉඩ දෙන අවස්ථාවන්, එහෙම අරගෙන බැලුවොත් කාර්ය අපේ මේ රිලේෂන්ෂිප් එක, අපේ මේ සම්බන්ධතාවය අපි හරියට අඩු කරගෙන අපි කියනවා මට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඕනේ, මට දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ඕනේ, මට දෙවියන් වහන්සේගේ බලය ඕනේ, මට දෙවියන් වහන්සේගේ සුවේ ඕනේ, මට දෙවියන් වහන්සේගේ ආර්ථික ශක්තිය ඕනේ, මට ඕනේ කියලා අපි කියාගෙන ඉන්නවා. හැබැයි දැන් මට ඕනේ කියලා කියාගෙන හිටියට රතන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඒ වෙනුවෙන් මම ඉදිරිපත් වෙලා ඒ දෙවියන් වහන්සේත් එක්ක සාකච්ඡාවකුත් නැහැ, ගමනකුත් නැහැ, සම්බන්ධතාවයකුත් නැහැ, ඇයි හොඳයිකුත් නැහැ. ඉතින් බලන්නකො රතන මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ගෙදර ඉන්න තාත්තත් එක්ක හරි අම්මත් එක්ක හරි පුතත් එක්ක දුවත් එක්ක ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක වචනයක්වත් ඔබ කතා කරන්නේ නැත්තම්, ඔබ දවසට මේ වෙන දේවල් ඔබ සංවිධානය කරගන්නේ නැත්තම්, ඔබේ සාකච්ඡාවක් නැතුව ගියොත්, ඔබේ ප්‍රාර්ථනාවන් කියන්නේ නැතුව ගියොත්, ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් වලට ඔබ ඇහුම්කන් දෙන්නේ නැතුව ගියොත්, ඔය මහත්ය ගෙදර හිටියයි කියලා, භාර්යාව ගෙදර හිටියයි කියලා කිසිම බලයක් ඔබට හම්බ වෙන්නේ නැහෙනි. හැබැයි ඔබ දෙදෙනාම එකට එකතු වෙලා කතා බහ කරලා එක විදිහට ඇවිදගෙන ගිහිල්ලා මේ ගමනක් යනකොට තමයි ඔබේ ජීවිතය ඇතුලේ සාර්ථකත්වය ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට කැඳවීමක් තියෙනවා, හැමදාම කැඳවීමක් තියෙනවා මේ දෙවියන් වහන්සේ වෙත ගමන් කරලා උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඒ මිනිස්සු අද ගොඩක් දිනලා, ඒ මිනිස්සු අද ගොඩක් ඉහළින්, ඒ මිනිස්සු අද වැජබෙනවා. මන් දෙයත් මනුස්සයන්ත් එක්ක සම්බන්ධතාවය ඇති කරගෙන හිටපු මිනිස්සු දෙවියන් වහන්සේත් එක්කත් සම්බන්ධතාවය ඇති කරගෙන ඉන්නවා. එහෙනම් ඔබට වැරදෙන්නේ නැහැ පුතේ, බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම කලට වෙලාවට ඉෂ්ට කරලා දේවි. ආමෙන්.